දැන් එතකොට අපි කතා කරන්න යන්නේ බිස්නස් ටැක්සේෂන් වල තියෙන අවසාන පාඩම් දෙක තමයි මම අද කතා කරන්නේ. එතකොට මේකෙදි මේ අපිට තියෙන පාඩම තමයි total accessible income. මේක තමයි අපේ පාඩම. ඒ කියන්නේ මුළු තක්සේරු ආදායම. Total accessible income එකක් කියලා කියන්නේ මුළු තක්සේරු ආදායම. එතකොට මේකේ දීලා තියෙනවා transitional period එක. එතකොට මේක කියනවා up to year 2017 to 18 inland revenue act number 10 of 2006. එතකොට දැන් මේකෙදි කියන්නේ මේ inland revenue කියන්නේ දේශීය ආදායම් බදු පනතේ act number එකේ 2006 10 වෙනි act number එක තමයි අපි භාවිතා කරන්නේ 2017 ඉඳන් 2018 දක්වා ඒ කියන්නේ transitions වල ඒ කියන්නේ 2017 ඉඳන් 2018 දක්වා කාලය තුල සිදුවන සියලුම දේවල් වලට අපි භාවිතා කරන්නේ inland revenue act number එකේ 2006 10 කියන act number එක. එතකොට inland revenue act number 2006 10 තමයි අපි භාවිතා කරන්නේ 2018 ඉඳලා 2018 දක්වා සිද්ධ වෙච්ච සියලුම දේවල් සඳහා. ඊට පස්සේ 2018 ඉඳලා 2019 එතකොට 2018 න් පටන් අරගෙන 2018 19 තක්සේරු වර්ෂයේ ඉඳලා ඉස්සරහට තියෙන සියලුම වර්ෂ සඳහා අපි භාවිතා කරන්නේ 2017 24 කියන දේශීය ආදායම් පනත. දේශීය ආදායම් පනතේ 2017 24 කියන ඇක් නම්බර් එක තමයි අපි මෙතනදී භාවිතා කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් 2017 ඉඳලා 18 ඉඳලා පෙර වර්ෂවල දැන් 2016 2015 ඒ වගේ වර්ෂයක් ගත්තොත් අන්න එතනදී අපි භාවිතා කරන්නේ මෙන්න මේ 2006 අංක 10 කියන ඇක් නම්බර් එක. එතකොට 2018 19 ඉඳලා එතකොට 2018 19 ඇතුළු ඒකේ ඉඳලා එතකොට 2020 21 ඒ වගේ දැන් මේ ඉස්සරහට යන සියලුම දේවල් සඳහා අපි භාවිතා කරන්නේ 2017 24 කියන ඇක් නම්බර් එක. එතකොට අපිට දැන් දෙන සියලුම ගණුදෙනු වලදී අපි සඳහන් කරන්න ඕනේ අපි හදන තක්සේරු වර්ෂයට අනුව 2018 19 ට ඉස්සරහ තියෙන තක්සේරු වර්ෂයක් නම් අපි ගන්න 2017 අංක 24 කියන ඇක් නම්බර් එක. එතකොට total accessible income කියලා කියන්නේ ඉන්කම් ශීර්ෂයන් හතරක එකතුවක්. එතකොට මුළු තක්සේරු ආදායම අපි ගන්නේ පළවෙනි එක තමයි employment income. ඒ කියලා කියන්නේ සේවා නියුක්තිකයන්ගේ ආදායම. business income ව්‍යාපාර ආදායම. ඊට පස්සේ investment income. මේ investment income කියලා කියන්නේ ආයෝජන ආදායම්. other income යටතේ වෙනත් other incomes ගන්න පුළුවන්. එතකොට දැන් මෙතනදී අපි employment income එක කතා කරා සවිස්තරාත්මකව business income එකත් කතා කරා investment income එකත් කතා කරා මේ ඔක්කොගෙම එකතුවට තමයි අපි කියන්නේ total accessible income කියලා. එතකොට මුළු තක්සේරු ආදායම. එතකොට මුළු තක්සේරු ආදායමේ තියෙනවා කොටස් හතරක්. employment income එක තියෙනවා, business income එක තියෙනවා, investment income එක තියෙනවා, other income තියෙනවා. එතකොට මේ හතරේ එකතු වුණාම තමයි අපි කියන්නේ total accessible income කියලා. මුළු තක්සේරු ආදායම. එතකොට අපි දැන් කතා කරන්නේ income of spouse කියන එක. එතකොට spouse කියලා කියන්නේ මේකේ අදහස වෙන්නේ කාලත්‍රා. එක්කෝ බිරිඳ හැම නැත්තම් සැමියා කියන අර්ථය තමයි අපි මේකෙදි ගන්නේ. For income tax computation, income of husband and wife should be computed separately. දැන් අපි මේකෙන් කියන්නේ අපි ආදායම් බදු ගණනය කරනකොට සැමියාගේ ආදායම සහ බිරිඳගේ ආදායම වෙන වෙනම ගණනය කරන්න ඕනේ. ආදායම් බදු ගණනය කිරීමවලදී සැමියා සහ බිරිඳ කියන දෙන්නම යම් අවස්ථාවක ආදායම් උපයනවා නම් ඒ දෙන්නම ඉන්කම් ටැක්ස් ගෙවනවා නම් ඒ දෙන්නගේ ආදායම් දෙක වෙන වෙනම. හස්බන්ඩ්ගේ ආදායම වෙනම හදන්න ඕනේ. එයාගේ එයා බදු ගෙවන්න ඕනේ ආදායම වෙනම හදන්න ඕනේ. වයිෆ් බදු ගෙවන්න ඕනේ ආදායම වෙනම හදන්න ඕනේ.
Both are two different individuals for income tax purposes. Meke kiyanne me denna two different individuals. Ekena wenas pudgalayan denne income tax purposes. Ekena badu aramuna sandaha ekena badu karyedi me denna kiyala kiyanne wenas pudgalayan denne. Eka nisa me dennage income tax ekak hadanakota apita dennage husband and wife kiyala ekata income tax ekak hadanne naha. E dennage income tax ekak vena wenama separately hadanna one. එතකොට දැන් මේක කියනවා income cannot be aggregated. ඒ කියන්නේ ආලගේ ආදායම එකතු කරන්න බෑ. ඒ කියන්නේ මේකෙනුත් කියන්නේ මේ දෙන්නගේ ආදායම් එකතු කරන්න බෑ. දෙන්නගේ ආදායම් වලට අනුව වෙන වෙනම තමයි හදන්න ඕනේ. එයාලා බදු ගෙවන්න ඕනේ ආදායම දෙන්නගේ වෙන වෙනම හදන්න ඕනේ. කියන්නේ දෙන්න වෙන වෙනම තමයි බදු ගෙවන්න ඕනේ. ඊට පස්සේ aggregation of child's income. ඒ කියන්නේ අපි දැන් මේකෙන් හදන්නේ චයිල්ඩ්ස් ඉන්කම් කියලා කියන්නේ ළමයේගේ ආදායමේ එකතු කිරීම. ඒ කියන්නේ චයිල්ඩ් කෙනෙක්ගේ ඉන්කම් එක. ඒ කියන්නේ ළමයෙක් යම්කිසි ආදායමක් උපයනවා නම් අපි එයාව කොහොමද බදුවලදී සලකන්නේ? එයාගේ ආදායම අපි බද්දදී දාන්නේ කොහොමද? එතකොට මේක කියනවා චයිල්ඩ් මීන්ස් අ චයිල්ඩ් less than 18 years of age. ඒ කියන්නේ චයිල්ඩ් කෙනෙක් ළමයෙක් කියලා කියන්නේ 18 years of age. ඒ කියන්නේ වයස අවුරුදු 18ට වඩා අඩු කෙනෙක් තමයි චයිල්ඩ් කෙනෙක් කියලා කියන්නේ. එතකොට මේකෙදි මෙයා උපයන ආදායමක් අපි ගන්නෙ නැහැ. ඒකයි මේ does not include කියලා තියෙන්නේ. එතකොට මෙතනදි තියෙනවා any child adopted under any other law. එතකොට සමහර විට යම්කිසි ළමයෙක් යම්කිසි නීතියකට අනුගත වෙන්න පුළුවන්. any child adopted under any other law. ඒ කියන්නේ දැන් මේකෙදි ගන්න පුළුවන් married child. ඒ කියන්නේ marry කරපු ළමයෙක්. ඒ කියන්නේ ළමයා 18ට වඩා අඩු වුණාට එයා විවාහක කෙනෙක්. An illegitimate child කියලා කියන්නේ අර මේ හරි විදිහට එයා බැලුවොත් අර ළමයෙක් නෙමෙයි අර නිකන් අපි අර මේ අවජාතකයි කියලා කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්. ඊට පස්සේ child's income may be aggregated to father or mother. එතකොට දැන් ළමයෙක්ගේ පැත්තෙන් බැලුවහම ළමයෙක් කවදාවත් බදු හදන්නේ නැහනේ. ළමයෙක්ට කොහොමත් බදු ගෙවන්න වෙන්නේ නැහනේ. නමුත් ළමයෙක් යම්කිසි ආදායමක් උපයනවා නම් අපිට පුළුවන් ඒ ආදායම එයාගේ අම්මගේ හරි තාත්තගේ හරි ඉන්කම් එකට එකතු කරන්න. දැන් උදාහරණයක් විදිහට ගන්නවා දැන් කෙනෙක්ට පුතෙක් ඉන්නවා. එතකොට එයා වයස අවුරුදු 18ට වඩා අඩුයි. එතකොට එයා ඉන්කම් එකක් උපයනවා. එයා ඒක එයාගේ ඉන්කම් එක. නමුත් එයාගේ අම්මයි තාත්තයි වෙනම ඉන්කම්ස් උපයනවා. එතකොට දැන් මේ ළමයාගේ පැත්තෙන් බැලුවාම අපි කොයිම වෙලාවකදීවත් චයිල්ඩ් කෙනෙක්ගේ මේ ඉන්කම් එක ටැක්ස් වලට ඇතුළත් කරගන්නේ නැහැ. මොකද එයා ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. මෙතන පැහැදිලිවම කියලා තියෙනවා does not include. ඒ කියන්නේ child කෙනෙක් කියලා කියන්නේ වයස අවුරුදු 18ට වඩා අඩු ළමෙක්. එතකොට එතනදී මේ ඒ child ගේ income එක අපි ගන්නෙ නැහැ. නමුත් අපිට පුළුවන් එයාගේ income එක එකතු කරන්න එයාගේ අම්මගේ හරි තාත්තගේ හරි income එකට. ඒකයි මෙතනදි කියන්නේ child's income may be aggregated to father or mother කියලා. එතකොට ඊළඟට අපි කතා කරන්නේ child income aggregation. ඒකෙදි මේ ඒ කියන්නේ ළමයාගේ ආදායම එකතු කිරීම. ඒ කියන්නේ child ගේ income එක කොහොමද අපි එකතු කරන්න කියලා තමයි මෙතනදි කතා කරන්නේ. එතකොට අපි දැන් දන්නවා child කෙනෙක්ට income tax හදන්නේ නැහැ. එතකොට MCQ එකක් ආවත් අපි child කෙනෙක්ට දාන්නේ does not include කියලා. නමුත් අපිට පුළුවන් මෙයාගේ income එක මෙයාගේ අම්මගේ හරි තාත්තගේ හරි income එකට ඇතුළත් කරන්න. එතකොට මේක කියන්නේ child income aggregation. අපි දැන් බලමු කොහොමද එයාගේ income එක එයාගේ අම්මගේ තාත්තගේ income එකට ඇතුළත් කරන්නේ කියලා. If marriage of his parents subsists. ඒ කියලා කියන්නේ එයාගේ අම්මයි තාත්තයි විවාහ වෙලා ඉන්නේ. කියන්නේ දෙමව්පියන්ගේ විවාහය තිබුණොත් aggregate to his father. එතකොට අම්මයි තාත්තයි හරි විදිහට විවාහ වෙලා ඒ දෙන්නගේ විවාහය පවතිනවා නම් එයා ඒ ආදායම උපයන කාල සීමාවෙදී එයාගේ ආදායම එකතු කරන්නේ aggregate to his father. එයාගේ තාත්තගේ income එකට තමයි එයාගේ ආදායම එකතු වෙන්නේ.
if marriage of his parents does not subsist ඒ කියලා කියන්නේ අම්මගේ තාත්තගේ විවාහය පවතින්නේ නැහැ. ඒ කියන්නේ එයා ආදායම් පෙන්න කාල සීමාව තුළ ඒ දෙන්නගේ විවාහය පවතින්නේ නැහැ. එතකොට මේකෙදී අපි හදන්නේ aggregate with that parent who maintains him and with whom he lives in that year. එතකොට මෙතනදී අපි ගන්නෙ මේ දැන් දෙන්නගේ විවාහය හරියාකාරව පවතින්නේ නැත්නම් අපි ගන්නෙ මේ එයාව රැක බලා ගන්න. ඒ කියන්නේ එයාව මේන්ටේන් කරන සහ එයත් එක්ක ජීවත් වෙන කෙනා. ඒ කියන්නේ එයාව බලා ගන්න කෙනා. එක්කෝ ඒ ළමයා අම්මත් එක්ක ඉන්නවා නම් අම්මට තමයි එතකොට එකතු වෙන්නේ. එයාගේ අම්මා නැතුව එයා තාත්තත් එක්ක නම් ඉන්නේ තාත්තට තමයි එකතු වෙන්නේ. දැන් අම්මයි තාත්තයි විවාහ වෙලා හරි විදිහට ඉන්නවා නම් අපි එයාගේ ඉන්කම් එක එකතු කරන්නේ තාත්තගේ ඉන්කම් එකට. එහෙම නැතුව තියෙනවා නම් එයාව රැක බලා ගන්න කෙනාගේ ඉන්කම් එකට තමයි අපි මේක එකතු කරන්නේ. එතකොට දැන් මෙතනදී අපිට සාමාන්‍ය ගානකදී දැන් ළමයෙක්ගේ මොකක් හරි චයිල්ඩ් කෙනෙක්ගේ ඉන්කම් එකක් දුන්නොත් ඒක අපි ගන්නවා. මොකද සාමාන්‍ය ළමයෙක්ගේ පැත්තෙන් ටැක්ස් හදද්දී එහෙම ගන්නෙ නැහැ. නමුත් එයාගේ අම්මා හරි තාත්තා හරි එතකොට දැන් එයාගේ ළමයා කාගේ හරි දැන් මිස්ටර් පෙරේරා හරි කාගේ හරි ඒ දෙන ගානේ පෙරේරාගේ සන්ගේ ඉන්කම් එකක් හම්බ වෙනවා කියලා කිව්වොත් ඒක ගන්නවා පෙරේරාගේ ආදායමට. අපි ඊළඟට කතා කරන්නේ ටැක්සබල් ඉන්කම්. ටැක්සබල් ඉන්කම් කියලා කියන්නේ බදු ගෙවන්න ඕනේ ආදායම. අපි බදු ගෙවන්න ඕනේ ආදායම හොයන්නේ ටැක්සබල් ඉන්කම් එක සමාන වෙනවා ටෝටල් ඇසෙසබල් ඉන්කම් මයිනස් ඒක තියෙනවා ටැක්ස් රිලීෆ් ඇලෝවන්ස් ෆෝ ක්වොලිෆයින් පේමන්ට්ස්. ඒ කියන්නේ ටැක්සබල් ඉන්කම් කියලා කියන්නේ බදු ගෙවිය යුතු ආදායම. ඒ කියන්නේ අපි බදු ගෙවන්න ඕනේ යම්කිසි ආදායමකට. එතකොට මම මුලින්ම පැහැදිලිවම කිව්වා බදු ගෙවන්න ඕනේ ආදායම කියලා කියන්නේ මුළු තක්සේරු කරන ආදායමෙන් මුළු තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරනවා අපි සුදුසුකම් ලබන ගෙවීම් සහ සහන. එතකොට මේකෙදි ටැක්ස් රිලීෆ් කියලා කියන්නේ බදු සහන ඇලෝවන්සස් ෆෝ ක්වොලිෆයින් පේමන්ට්ස් කියලා කියන්නේ සුදුසුකම් ලබන ගෙවීම්. අන්න මේ දේවල් තියෙනවා නම් අපි මේ දේවල් අඩු කරන්න ඕනේ. එතකොට ටැක්සබල් බදු ගෙවිය බදු ගෙවන ආදායම හොයන්නේ අන්න මේ විදිහට. දැන් අපිට මේ මේකෙදි උදාහරණයක් ගන්න පුළුවන්. දැන් මේ අර ටැක්ස් රිලීෆ් සහ මේ ඇලෝවන්ස් ෆෝ ක්වොලිෆයින් පේමන්ට්ස් කියන එකට අපිට ගන්න පුළුවන් මේ සුදුසුකම් ලබන ගෙවීම් සහ බදු සහනනේ. මේකෙදි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ඒවා තමයි රුපියල් ලක්ෂ 5ක දීමනාව. එතකොට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ නේවාසිකව ඉන්න පුද්ගලයෙක් සඳහා යම්කිසි තක්සේරු වර්ෂයක් තුල එයා බදු ගෙවන්න ඕනේ ආදායමෙන් ලක්ෂ 5ක් නිදහස් වෙනවා. ඒක බදු සහනයක්. මේක අනිවාර්යම වෙන දෙයක්. අපිට කාගේ හරි කෙනෙක්ගේ අවසාන ටැක්සබල් ඉන්කම් එක දැන් අපි ටෝටල් ඇසෙසබල් ඉන්කම් එකට වෙනකන් මේ ගණන් හදන්නේ. දැන් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ අපි හැදුවේ ටෝටල් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක. එතකොට බිස්නස් ඉන්කම් එකේදීත් එහෙමයි. ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකේදීත් එහෙමයි. එතකොට ඒ ඔක්කොගේම ඉන්කම් එක එකතු කරලා ඒකෙන් අපි අඩු කරන්න ඕනේ ටැක්ස් රිලීෆ් තියෙනවා. ඒ කියන්නේ අපි බදු ගෙවන්න ඕනේ ආදායම හොයද්දී අඩු කරන්න ඕනේ ටැක්ස් රිලීෆ් ටිකයි ඇලෝවන්ස් ෆෝ ක්වොලිෆයින් පේමන්ට්ස් ටිකයි. එතකොට මෙතනදී මේ මූලික සහන ගැන මම ආයෙත් කියන්නම්. මොකද මේක වැදගත් වෙනවා. මේක මම එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේදීත් පැහැදිලි කරා. නමුත් මේකේ ශීර්ෂන් කීපයක්ම තියෙනවා. අර රුපියල් ලක්ෂ 5ක දීමනාවක් ශ්‍රී ලංකාවේ ඉන්න ඕනම පුද්ගලයෙක් බදු ගෙවන පුද්ගලයෙක්ගේ ආදායමෙන් ලක්ෂ 5ක් අනිවාර්යෙන් බද්දෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ අර සේවා නියුක්තික ඒ කියන්නේ සේවා නියුක්තිකයන්ගේ ආදායම ඇරෙත් අපි කතා කරා යම්කිසි වාසික පුද්ගලයෙක්ගේ සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම. එයාගේ සේවා නියුක්තියෙන් එයාට හම්බෙන ආදායමෙන් ලක්ෂ 7ක් බද්දෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේදී විතරයි. එතකොට මේක එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක අපි හදනකොට මේකෙන් ලක්ෂ 7ක් අපෙන් බද්දෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් අපි අර ගෙවල් එහෙම රෙන්ට් එකට දෙනකොට අපිට කුලී ආදායමක් හම්බ වෙනවනේ. ඒ කුලී ආදායමෙන් 125ක් අපිට පුළුවන් බද්දෙන් නිදහස් කරගන්න. මේ 125 කියන එක සමහර අවස්ථාවලදී අර බදු වර්ෂයත් එක්ක 120 කියන එක ගන්නවා. නමුත් දැන් අපි ගොඩක් විට මෑත කාලීනව භාවිතා කරන්නේ මේ 125 කියන එක තමයි
මේ පනතේ නිගමනය කරලා තියෙන සීට 25යි කියන එක. එතකොට එයා ඒ නිවස කුලියට දීලා එයාට හම්බ වෙන කුලී ආදායම අපි කියමුකෝ ලක්ෂ 2ක් කුලිය හම්බ වෙනවා කියලා. එතකොට ඒ ලක්ෂ 2න් 25ක් එයාට බද්දෙන් නිදහස් වෙනවා. මොකද ඒ ගෙදර අලුත් වැඩියා කරන්න අන්න ඒ වගේ දේවල් සඳහා ලක්ෂ 2ක් එයාට ඒ කියන්නේ ඒ ලක්ෂ 2න් 25ක් කියලා කියන්නේ රුපියල් 50000ක් බද්දෙන් නිදහස් වෙනවා. tax relief allowances for qualifying payments වලට එන්නේ එන්නේ ටික. ඊට පස්සේ taxable income වලදී අපි කතා කරනවා මේකෙදී taxable income එක එන්නේ total assessable income එකෙන් අර relief තියෙනවනේ සුසුකම් ලැබෙන ගෙවීම් සහ සහන අඩු කරාම තමයි එන්නේ taxable income එක. එතකොට taxable income එක කියලා කියන්නේ බදු ගෙවන ආදායම. බදු ගෙවන ඒ කියන්නේ අර රිලීෆ් ටික අඩු වෙලා බදු ගෙවන්න ඕන ආදායම. එතකොට රෙසිඩන්ට් ඉන්ඩිවිජුවල් ඇන්ඩ් චැරිටබල් ඉන්ස්ටිටියුෂන් නා එන්ටයිටල් ටු ඩිඩක්ට්. එතකොට මේකෙදී ටැක්ස් රිලීෆ් අඩු වෙනවා. ටැක්සබල් ඉන්කම් එක ගන්නකොට ටැක්ස් රිලීෆ් අර සහන අඩු වෙනවා. මේ අර මං කලින් කිව්වේ allowances for qualifying payments. මේ ටික තමයි අපි කලිනුත් කතා කරේ. ටැක්සබල් ඉන්කම් එකට එනකොට ටැක්ස් රිලීෆ් ටික අඩු වෙනවා allowances for qualifying payments. එතකොට දැන් මං අර මෙතනදී කිව්වා අර ලක්ෂ 5 ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක්ට අනිවාර්යෙන් ලක්ෂ 5ක් යාගේ බද්දෙන් නිදහස් වෙනවා. ඒ වගේම තමයි සේවා නියුක්තිකයන්ගේ ආදායම ගත්තාම ඒකෙන් ලක්ෂ 7ක් නිදහස් වෙනවා. ඊළඟට අපි ගයක් වගේ දෙයක් කුලියට දුන්නොත් අපිට පුළුවන් ඒකෙන් 125ක් බද්දෙන් නිදහස් කරගන්න. ඊට පස්සේ මේ තව අර මේ බදු නිදහස් වෙන දෙයක් තමයි අර මේ ජේෂ්ඨ පුරවැසියෝ ඉන්නකොට අපි කිව්වා එයාලා ලක්ෂ 5ක් වෙනකන් FD එකක් දානවා නම් ඒකත් එයාලගේ බද්දෙන් නිදහස් වෙනවා කියලා. එතකොට ඒ ලක්ෂ 5ට ලක්ෂ 15ක මුදලටත් බදු ගෙවන්න ඕනේ නැහැ. ඊට පස්සේ තියෙනවා the deduction from assessable income could be done in the following orders of priority to obtain the maximum benefit to the taxpayer. Tax relief, qualifying payments that could not be carried forward, qualifying payments which could be carried forward. ඊට පස්සේ මේ අර තියෙන්නේ මං කියපු එක personal tax relief. අපි මේ ටිකේම කතා කරන්න එකම දෙයක් ගැන. දැන් මෙතනදී මේ personal tax relief ඒ කියන්නේ personally යම්කිසි පුද්ගලයෙක්ට හම්බ වෙන tax relief. මේවා එතකොට tax free allowance එක හම්බ වෙනවා ලක්ෂ 5ක්. basic relief ඒ කියන්නේ මේක මූලික සහනයක්. මේක හැමෝටම හම්බ වෙනවා tax free allowance එක. ශ්‍රී ලංකාව තුල බදු ගෙවන ඕනම පුද්ගලයෙක්ට එයාගේ ආදායමෙන් ලක්ෂ 5ක් නිදහස් කරනවා බදු සහන දීමනාව කියලා. basic relief ඒ කියන්නේ මේක මූලික සහනයක් හැමෝටම හම්බ වෙන දෙයක්. ඊට පස්සේ tax free allowance on employment 7 lakhs. ඊට පස්සේ දැන් දෙනවා tax free allowance එකක්. ඒ කියන්නේ බදු සහන දීමනාවක් දෙනවා on employment. සේවා නියුක්තිය මත ලක්ෂ 7ක. මේකත් අර මං කලින් කිව්වා. ඊට පස්සේ relief on rent income at 25%. එතකොට rent income එක අපි ගෙවනකොට ඒ income එකෙන් අපිට පුළුවන් 125ක් බද්දෙන් නිදහස් කරගන්න. අර මේ 125 නිදහස් කරගන්නේ අර ඒකේ නඩත්තු කිරීම අන්න ඒ වගේ දේවල් වලට අපිට වැය කරන්න සිද්ධ වෙන නිසා. ඊට පස්සේ consultancy income in foreign currency. ෆොරින් කරන්සි වලදී මේක කියන්නේ ෆොරින් කරන්සි එකේදී රිලීස් වෙන එක. ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත ඉන්න තැනැත්තෙක් ශ්‍රී ලංකාවෙන් පිටත ඒ කියන්නේ ලංකාවෙන් පිටත ගිහිල්ලා උපයෝජ ඒ කියන්නේ එයා දැන් ලංකාවේ ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් පිට ඉන්න තැනැත්තෙක් එයා ඒ ශ්‍රී ලංකාවෙන් පිටත උපයෝජනය කරලා එයා එහෙම මොකක් හරි රැකියාවක් හරි කරන සේවා මත එයාට විදේශ විනිමය ආදායමක් හම්බ වෙනවා. එතකොට ෆොරින් කරන්සි හම්බ වෙන්නේ පිට රට කරන රැකියාවක් වෙනුවෙන්. එතකොට විදේශ විනිමය ආදායමක් උපයනකොට රුපියල් මිලියන 15ක් දක්වා සහනයක් හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් අපි විදේශයක ගිහිල්ලා රැකියාවක් කරලා අපිට හම්බ වෙනවා කියනක රුපියල් මිලියන 20ක
ආදායම වර්ෂයක් පුරාවටම. එතකොට දැන් මෙතනදී රුපියල් මිලියන 15ක් රිලීස් කරලා තියෙනවා බද්දෙන්. එතකොට අන්න දැන් එහෙම එකකුත් අපේ ගානේ තිබ්බොත් ෆොරින් මොකක් හරි ජොබ් එකකින් අපිට හම්බ වෙනවා මෙච්චර ගාණක් කියලා. එතකොට මේකෙන් මිලියන 15ක් නිදහස් වෙනවා. ඒ කියන්නේ දැන් මිලියන 15ක් නිදහස් වෙන්න නම් මිලියන 15කට වඩා වැඩි ආදායමක් තියෙනවා. දැන් මිලියන 8ක් වගේ ආදායමක් තිබ්බොත් එතකොට ඒකෙන් නිදහස් වෙන්නේ නැහැ කීයක්වත්. දැන් උපරිම නිදහස් වෙන්නේ මිලියන 15ක්. ඒ කියන්නේ මිලියන 15කට වඩා වැඩි ආදායමක් උපයනකොට. ඒ කියන්නේ අර විදේශ විනිමය අපිට හම්බ වෙනකොට. ඒ කියන්නේ විදේශ විනිමය ගලා එන්නේ එක අපේ රටට වාසියක් නෙදී. අන්න ඒක නිසා තමයි මේ විදිහට මිලියන 15ක් බද්දෙන් නිදහස් කරලා තියෙන්නේ විදේශ විනිමය ඉපෙයින් වල. ඊට පස්සේ තියෙනවා qualifying payments. මේකේ තියෙනවා persons other than companies. එතකොට මේකෙදි සහන හම්බ වෙන ඒවා කියන්නේ සුදුසුකම් ලබන ඒ කියන්නේ සහන වලට කියන්නේ සුදුසුකම් ලබන ගෙවීම් වලට. එතකොට මේකෙදි donations made in monetary or otherwise to. දැන් donation එකක් මුදල් මේ වශයෙන් එහෙම නැත්නම් වෙනත් ආකාරයකට දෙනකොට the government. කියන්නේ රජයට දෙන donation එකක් නිදහස් වෙනවා. A local authority එකකට දෙන donation එකකුත් නිදහස් වෙනවා. ඒ කියන්නේ local authority එකක් කියන්නේ දේශීය අධිකාරියක්. ඒ කියන්නේ පළාත් පාලන ආයතනයක් වගේ. ඊට පස්සේ අපි වෙනුවෙන් අපි fund එකට අපි යම්කිසි ගාණක් දුන්නොත් අන්න ඒ දෙන පරිත්‍යාගයත් අපේ බද්දෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ දැන් මේකෙදි මේ පරිත්‍යාග ගැන කතා කරනකොට පරිත්‍යාගවලදී මේ දැන් තනි පුද්ගලයෙක් විසින් යම්කිසි පුණ්‍යායතනයකට පරිත්‍යාගයක් කරොත් ඒකත් මේ බද්දෙන් නිදහස් වෙනවා. ඒ පුණ්‍යායතනයට කරන පරිත්‍යාගයත් බද්දෙන් නිදහස් වෙනවා. එතකොට දැන් මේකෙදි රජයට සහ දැන් අපි මේකෙත් කතා කරා රජයට සහ වෙන ආයතනයක් එක්ක පළාත් පාලන ආයතනයකට එහෙම නැත්නම් ජාතික වකුගඩු අරමුදලට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දෙනවා සෙවන අරමුදල කියලා අරමුදලක්. එතකොට අපි වෙනුවෙන් අපි අරමුදල මෙන්න මේ සියලුම අරමුදල් වලට අපි පරිත්‍යාගයක් කරොත් ඒ කරන පරිත්‍යාගයෙන් 100%ක්ම අපිට බද්දෙන් නිදහස් වෙනවා. එතකොට දැන් මේවා ගානදි දෙන්න පුළුවන් රජයට කරන පරිත්‍යාගයක්. එතකොට පළාත් පාලන ආයතනයකට කරන පරිත්‍යාගයක් අන්න ඒ වගේ දෙයක් දෙනකොට ඒක බද්දෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ කියනවා දැන් මෙතනදි කියන්නේ අර මේ දැන් අපි අනුමත පුණ්‍යායතන වෙත කරන පරිත්‍යාග තියෙනවානේ. ඒ පරිත්‍යාගයක් වෙනුවෙන් හිමිවන දීමනාව අපිට බදු ආය වෙන ආදායමෙන් තුනෙන් එකක් හෝ රුපියල් 75000 කියන අගයන් දෙකෙන් අඩු වගේකට තමා ගන්න. එතකොට අපි මේ මොකක් හරි පුණ්‍යායතනයකට යම්කිසි පරිත්‍යාගයක් කරනවා නම් බදු ආය වෙන ආදායමෙන් තුනෙන් එකක් හෝ 75000කට අඩු වගේ කියන එක තමා ගන්න. සාමාන්‍යයෙන් අපි මේකේ ගණන් වලදී නම් සාමාන්‍ය ඒ දෙන අගය මේ දෙකටම වඩා අඩුයි. එතකොට සාමාන්‍ය අපි ගන්න ඒ අගය. ඊළඟට අපි බලන්නේ වර්ෂයන් වලදී ටැක්සබල් ඉන්කම් එකයි ටැක්ස් රේට්ස් ටිකයි. එතකොට 2018-19 ඉඳලා 2018-19 ඉඳලා පළවෙනි ලක්ෂ 6ට 104ක් බදු වය කරනවා. ඊළඟ ලක්ෂ 6ට 108යි. ඊළඟ ලක්ෂ 6ට 112යි. ඊළඟ ලක්ෂ 6ට 116යි. ඊළඟ ලක්ෂ 6ට 120යි. ඊළඟ ඉතුරු බැලන්ස් එකට 124යි. ඒ කියන්නේ දැන් ලක්ෂ 15ක් ඉපයුවොත් පළවෙනි ලක්ෂ 6ට 4යි. ඊළඟ ලක්ෂ 6ට 8යි. එතකොට 12යි. එතකොට ඉතුරු වෙන්නේ තව ලක්ෂ 3යිනේ 15ට. ඒ ලක්ෂ 3ට තමයි 112ක් බලන්නේ. ඊට පස්සේ දැන් මේකෙදි computation of gross tax and balance tax. දැන් මේකෙදි දැන් අපි හොයන්නේ gross tax එක සහ balance tax. එතකොට අපි gross tax එක හොයාගන්නේ දැන් මේකේ gross tax එක කියන්නේ දල බද්දනේ. ඒ කියන්නේ දල වශයෙන් බදු අගය. ඒ බදු වගේ හොයාගන්නේ අපි දැන් මුළු තක්සේරු කළ හැකි ආදායමෙන් අර සහන අඩු කරාම එන්නේ gross tax payable එක. එතකොට ඒකෙන් tax credits තියෙනවා නම් ඒ කියන්නේ මේ අර බදු බැර අපිට ගානේ දීලා තියෙනවා නම් බදු බැර තියෙනවා නම් ඒ බදු බැර අඩු කරාම තමයි එන්නේ balance එක balance tax payable.
ඊට පස්සේ මේකේ කියනවා following tax credits are available under the Inland Revenue Act for an individual. ඒ කියන්නේ Inland Revenue Act එකේදී මෙන්න මේ tax credits අදාළ වෙනවා individual. ඒ කියන්නේ පුද්ගලිකව හදනකොට මෙන්න මේ දේවල් අපි ගන්නවා. Pay tax එක profit from employment. ඒ කියන්නේ දැන් employment එකේ සේවා නියුක්තියෙන් ලැබෙන ලාභය මත pay tax එකක් ගෙවන්න ඕනේ. WHT on director fee at 10% or 20%. Again, withholding tax එකක් director fee එකෙන් 10%ක් එහෙම නැත්නම් 20%. මේක අපිට ගාණදි දෙනවා මෙයාගේ කීයද කියලා. ඊට පස්සේ WHT on rent income. එතකොට rent income එකෙන් අපි දන්නවා අපි 10%ක බද්දක් අය කරනවා. ඊට පස්සේ self assessment payment එකක් තියෙනවා නම් ඒ කියන්නේ ස්වයං තක්සේරු අගයක් තියෙනවා නම් ඒ අගයත් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ බදු ගෙවන්න කලින් සමහර ව්‍යාපාරවල කට්ටිය මේ දැන් එයාලා බද්ද තක්සේරු කරනවා. එයාලා තක්සේරු කරලා යම්කිසි ප්‍රමාණයක් බදු ගෙවලා තියෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ self assessment payment එකක් කියලා. එතකොට withholding tax on professional fee at 5%. එතකොට අර professional fees වලින් හම්බ වෙන දේවල් මත 5%ක රැඳවුම් බද්දක් අය කරගන්නවා. ඊට පස්සේ withholding tax on capital gain at 10%. capital gain එකක් ඒ කියන්නේ ප්‍රාග්ධන උපයුමකදී withholding tax එක රඳවා ගැනීම බද්ද 10%ක් විදිහට තමයි අපි ගන්නෙ. ඊට පස්සේ අපිට ගාණක් දීලා තියෙනවා. ඒ ගාණේ දීලා තියෙන දත්ත මං කියවන්නම්. මේකේ තියෙනවා government pension, commuted pension, salary from the mercantile firm, vehicle allowance එක තියෙනවා, bonus එක තියෙනවා, FD interest from state bank, gross interest income of a son under 18 years. එතකොට මේකේ withholding tax එක අඩු කරලා නැහැ. ඊට පස්සේ තියෙනවා rent income එක. කුලී ආදායම අපිට හම්බ වෙන කුලී ආදායම. ඊට පස්සේ තියෙනවා net dividends. එතකොට මේකේ තියෙන්නේ ශුද්ධ ලාභාංශ net dividends. ඒ කියන්නේ මේකේදී WHT ඒ කියන්නේ withholding tax එක අඩු කරලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා payments. ගෙවපු ගෙවීම් තියෙනවා. එතකොට donation to local authority. local authority කියලා කියන්නේ පළාත් පාලන ආයතනයකට අපි කරන පරිත්‍යාගයක් donation එකක්. donation to an approved charity which provides institutionalized care for sick or needy 1 lakhs. එතකොට මේකේ තියෙනවා අනුමත පුණ්‍ය ආයතනයකට 100,000ක පරිත්‍යාගයක් කරලා තියෙනවා. pay tax එක තියෙනවා. self assessment payment එක. මේ self assessment payment එක කියලා කියන්නේ අර මං කලින් කිව්වා self assessment payment කියලා කියන්නේ දැන් අර ව්‍යාපාරයක් කරගෙන යනකොට දැන් හැමදාම බදු ගෙවන කට්ටිය එයාලා ස්වයං තක්සේරු කරලා යම්කිසි ගාණක් බදු කියලා ගෙවනවා. කියන්නේ බද්ද හදන්න කලින් tax authority ඒ කියන්නේ බදු ගාණක් ගෙවනවා. self assessment payment එකක් කරනවා. එතකොට මේකෙදි tax payable by Mr. X for the year of assessment 2018-2019. එතකොට අපි මේක හදන්නේ 18-19 වර්ෂයේ පදනම් කරගෙන. එතකොට මේ අපි දැන් මේ ගාන හදමු. මේ ගානේ තියෙනවා අපි දැන් මුලින්ම මේ ගානට යනකොට එතකොට මේකේ අපි මුලින්ම හොයන්න ඕනේ employment income එක. දැන් ඕනෙම ගානක් දෙනකොට ඒකේ අපි මුලින්ම හොයන්නේ employment income එක. ඊට පස්සේ investment income එක. ඊට පස්සේ business income එක. ඊට පස්සේ other incomes මොනවා හරි දීලා තියෙනවා නම් ඒ other incomes ටිකත් ගන්නවා. මේ other income එකේදී අර මේ ලොකුවටම කරන්න දෙයක් නැහැ. එහෙම යාට වෙනත් ආදායම් තියෙනවා නම් ඒක යා other income කියලාම mention කරලා ගානේ දෙනවා අපිට. මොනවද ඒ other income කියලා. ඒ ද employment income එකයි investment income එකයි business income එකයි තමයි සාමාන්‍ය තියෙන්නේ. ගොඩක් අවස්ථාවන්වලදී business ඉන්කම් එකත් නැතුව දෙන අවස්ථා තියෙනවා. එතකොට දැන් මේකෙදි මේ ගාන හදනකොට අපි මුලින්ම එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක තමයි මේකෙදි හොයන්නේ.
එතකොට මේක අපිට ගාන කියලා තියෙනවා ගවර්න්මන්ට් පෙන්ෂන් එකක් දීලා තියෙනවා ගවර්න්මන්ට් පෙන්ෂන් එක දීලා තියෙනවා 360,000 කියලා අපි දන්නවා සේවා ඒ කියන්නේ පෙන්ෂන් එකක් පෙන්ෂන් වලින් හම්බෙන කියන්නේ පෙන්ෂන් කියලා කියන්නේ දැන් ඇත්තටම අපිට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් පෙන්ෂන් කියන එක. එතකොට දැන් මෙතන මේ ගවර්න්මන්ට් පෙන්ෂන් එක දීලා තියෙනවා 360,000. ඒ 360,000 අපි ගන්නෙ නැහැ. මොකද අපි දන්නවා අපිට රජයෙන් හම්බ වෙන විශ්‍රාම වැටුපක් අපි සේවා නියුක්තිකයාගේ ආදායම විදිහට ගන්නෙ නැහැ. ඒක ඒක ගන්නෙ නැති ශීර්ෂයකට තියෙන්නේ. මම ඒවා මේ අර එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේදී හොඳටම පැහැදිලි කරා ගවර්න්මන්ට් පෙන්ෂන් එක අපි ගන්නෙ නැහැ. එතකොට දැන් මේකේදී ඊළඟට තියෙනවා කමියුටඩ් පෙන්ෂන්. කමියුටඩ් පෙන්ෂන් කියලා කියන්නේ සාමාන්‍ය විශ්‍රාම. ඒ කියන්නේ සාමාන්‍ය විශ්‍රාම අරමුදලක් වගේ. එතකොට පෙන්ෂන් එක අපි ගන්නවානේ. අපි ගන්නෙ නැත්තේ ගවර්න්මන්ට් පෙන්ෂන් එක විතරයි. ඒක නිසා අපි මෙතනදී මේ කමියුටඩ් පෙන්ෂන් එක 250,000 ගන්නවා. ඊට පස්සේ අපිට කියලා තියෙනවා salary from the mercantile firm. Mercantile firm එකකින් salary එකක් හම්බ වෙලා තියෙනවා as per T10. එතකොට 10%ක් බදු ලෙස. දැන් මේක කොතනකදවත් කියන්නේ නැහැ මෙයාට බදු අඩු කරලා තියෙන්නේ කියලා මේ 112ට. එයාගේ බදු ප්‍රතිශතය තමයි T10 සර්ටිෆිකේට් එක කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට දැන් මේ 112ට බදු අඩු කරලා net ගාන තිබ්බනම් තමයි අපි අර 90ෙන් බෙදලා 100ෙන් වැඩි කරලා ගන්න. එතකොට මෙතනදී බදු අඩු කරලා एम्प्लॉयमेंट इनकम ඊට පස්සේ තියෙනවා බෝනස් එකක් හම්බ වෙනවා 103ක. එතකොට බෝනස් කියලා කියන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක්. එතකොට එයා ඒ සේවා නියුක්තියේ නිරත වෙන අතරතුරේදී තමයි යාට බෝනස් හම්බ වෙන්නේ. අපි ඒ බෝනස් එකක් ගන්නවා 103යි කියලා. ඊට පස්සේ එතනින් එහාට අපිට මේ FD ඉන්ට්‍රස්ට් මේ ඔක්කොම ටික තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්. ඒක නිසා අපි මේකේ ටෝටල් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක හොයා ගන්නවා. එතකොට මේකේ මේ ඔක්කොගෙම ටෝටල් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක එනවා 24,70,000. ඊට පස්සේ අපි යන්නේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක හොයන්න. එතකොට දැන් මේකේ තියෙනවා FD ඉන්ට්‍රස්ට් ෆ්‍රොම් ස්ටේට් බැංක්. එතකොට මේකෙදි මේ කියන්නේ නැහැ ටැක්ස් එක අඩු කරලා කියලා. දැන් සමහර අවස්ථාවලදී අපිට සමහර ගණන් වල දෙන්න පුළුවන් මේ ටැක්ස් එක අඩු කරලා. දැන් එහෙම දැන් මේ ශුද්ධ පොලි ඒ කියන්නේ net interest එකක් අපිට දුන්නොත් අපි ඒක ආයෝජන ආදායමට ගන්නෙ නැහැ. මොකද ඒකට අපි tax ගෙවලා tax අඩු කරලා තියෙන්නේ. එතකොට එහෙම දැන් ශුද්ධ පොලි, ශුද්ධ ලාභාංශ, ඊට පස්සේ මිල ලැයිස්තුගත සමාගම් වල කොටස් විකිණීමේ ලාභය කියන්නේ licensed company එකක කොටස් විකුණනකොට හම්බෙන යම්කිසි ලාභයක් අන්න ඒ ලාභත් ගන්නෙ නැහැ. එතකොට ඒක ගන්නෙ නැත්නම් මිල ලැයිස්තුගත සමාගම් වල. එතකොට දැන් මේකෙදි ආයෝජන ආදායමේදී ශුද්ධ පොලියක් තිබ්බොත් හරි ශුද්ධ ලාභාංශයක් තිබ්බොත් හරි ඒ කියන්නේ ශුද්ධ පොලිය ශුද්ධ ලාභාංශ කියලා කියන්නේ දැන් net interest එකක් net dividend එකක් අපිට දෙන්නේ withholding tax එක අඩු කරලා. එතකොට withholding tax එක එතනදී ගෙවිලා ඉවරයි. ඒ කියන්නේ රඳවා ගැනීම බද්දක් ගෙවලා. එතකොට අපිට මේක ආයේ මේ income එකට අරගෙන ගෙවන්න දෙයක් නැහැ. එහෙම ගෙවලා තිබ්බොත්. නමුත් මේකෙදි ගෙවලා කියලා කියන්නේ නැහැ FD interest from state bank. ඒ කියන්නේ රජයේ බැංකුවකින් හම්බ වෙනවා FD interest එකක්. එතකොට මේකෙදි අර බද්ද withholding tax එක පහ අඩු කරලා කියලා කියන්නේ නැහැ. ඒක නිසා අපි මේ 150,000 ගන්නවා. ඒක ගන්න ඕනේ. දැන් අතන අඩු කරලා කියලා තිබ්බනම් net interest එක කියලා තිබ්බනම් මේක ගන්නෙත් නැහැ. ඊට පස්සේ දැන් තියෙනවා gross interest income of a son under 18 years. එයාගේ දල පොලී ආදායම son under 18 years අන්න දැන් මෙතනදී අර අපි කතා කරා child කෙනෙක්ගේදී අපි ඇත්තටම child කෙනෙක්ගේ tax එකක් හදන්නේ නැහැ. නමුත් එයාගේ අම්මගේ හරි තාත්තගේ හරි නීත්‍යානුකූල වේ දෙන්න විවාහ වෙලා ඉන්නවනම් අන්න ඒ දෙන්නගෙන්
තාත්තගේ එකට තමයි අපි ඇතුළත් කරන්නේ. දැන් මේ දෙන්න සෙපරේට් වෙලා කියලා කියනවනම් අපි ඒක ඇතුළත් කරන්නේ යාව රැක බලා ගන්න, යාව මේන්ටේන් කරන. ඒ කියන්නේ යා ඉන්නේ, ඒ කියන්නේ යා යපෙන්නේ කාගෙන්ද කියන එක බලලා. දැන් මෙතනදී අපි සාමාන්‍යයෙන් මේ 250,000 ගන්නවා. මේකෙදී withholding tax එක අඩු කරලා නැහැ. ඒක නිසා තමයි අපි මේකත් ගන්නෙ. tax එක අඩු කරලා නැති නිසා මේක taxable income එකට යන්න ඕනේ. එතකොට මේකට බදු ගෙවන්න ඕනේ. මේකට බදු කොහෙවත් ගෙවිලා නැහැ. දැන් මේ FD interest එකටත් එහෙමයි. මේ 150,000ට බදු ගෙවිලා නැහැ කොහෙදවත්. අන්න ඒකයි අපි මේ මේවා කෙලින්ම ගන්නෙ. ඊට පස්සේ අපි මේ සන්ගේ 250,000 ගන්නවා. ඊට පස්සේ මේක කියනවා rent income from ABC PLC net. එතකොට rent income එකේ ශුද්ධාගය තමා මේ 180,000 දීලා තියෙන්නේ. ඒ කියන්නේ rent income එකේ දැන් අපි දන්නවා අපි නිවසක් කුලියට දීලා ඒ ලැබෙන කුලී ආදායම. ඒ කියන්නේ අපි නිවසක් කුලියට දෙනකොට ඒකේ අපිට ලැබෙන කුලී ආදායමක් තියෙනවනේ. ඒ කුලී ආදායමෙන් 10%ක් අපි බදු ගෙවන්න. එතකොට මේකේ මේ net කියලා කියන්නේ මේ බදු ගෙවුවට පස්සේ ආගය. එතකොට මේකේ දලාගේ හොයන්න අපි කරන්නේ 10%ක්නේ දැන් ගෙවිලා තියෙන. දැන් මේ දේවල් අපිට මතක දෙන්න ඕනේ. දැන් rent income එකක net එක දුන්නාම net value එක දුන්නාම ඒකෙන් අපි ගන්න ඕනේ gross value එක අනිවාර්යෙන්. එතකොට අපි දැන් මේ ඇතුළත් කරන හැම තැනකදීම gross value එකක් තමයි ඇතුළත් කරන්නේ. ඒ කියන්නේ මූලික වැටුපක් තමයි අපි දාන්නේ. ඒ කියන්නේ දල වශයෙන් වැටුප තමයි අපි දාන්නේ. ඒ කියන්නේ දැන් මේක දැන් මෙහෙ බදු අඩු වෙලා එන කිසිම දෙයක් අපි මෙතනට ගන්නෙ නැහැ. මොකද ඒවට බදු ගෙවලානේ. බදු අඩු වෙලා බදු ගෙවපු එකක් ආයෙ අපි මෙතන ඇඩ් කරගත්තොත් එයා ඒ ඇඩ් කරගන්න ගානට තව බද්දක් ගෙවනවා. එතකොට එන්නේ ඒක නිසා දැන් මේ rent income එකේ ශුද්ධාගය දීලා තියෙන්නේ. එතකොට අපි මේ rent income එක හදා ගන්න. දැන් මේකෙදී මේ net කියන අගේ නැතුව rent income එක තිබ්බනම් අපි දාන්නේ මේ 1.80. එතකොට මේකේ මේ තියෙන්නේ net value එක. net value එක තියෙනකොට අපිට මේක මෙහෙම දාන්න බෑ. එතකොට අපි දන්නවා rent income එකට අපි 10%ක් තමයි බදු ගෙවන්නේ. එතකොට මේ 180,000 ඇවිල්ලා තියෙන්නේ 10%ක බද්දක් අඩු වෙලා. එතකොට මේ 180,000 අනිවාර්යෙන්ම අපි බෙදන්න ඕනේ 90ෙන් බෙදලා 100ෙන් වැඩි කරන්න ඕනේ මෙයාගේ දලාගේ හොයන්න. يعني මෙයාගේ දල, ඒ කියන්නේ දල වශයෙන් මෙයාට එයාගෙන් හම්බ වෙන මුළු rent income එක හොයාගන්න. يعني එයාගෙන් හම්බ වෙන මුළු rent income එක. එතකොට 180,000 අපි මෙතන 90ෙන් බෙදලා 100ෙන් වැඩි කරනවා. එතකොට එනවා 102,000. එතකොට දැන් සමහර විට කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මං මෙතනදී කිව්වා දැන් මේ FD interest වල net අගයක් දුන්නොත් එයාව ගන්නෙ නැහැ, හැම අයින් කරලා දානවා කියලා. එතකොට ඒවා අපිට බදු නීතියේ විශේෂ ශීර්ෂයන්ට කියලා තියෙනවා. මෙන්න මේ ටික මතක තියාගන්න. ශුද්ධ පොලි දීලා තිබ්බොත් net interest, දැන් interest එක net අගයක් දීලා තිබ්බොත් ඒක රඳවා ගැනීම බදු ගෙවලා තියෙන නිසා අපි ආයෙ ගන්නෙ නැහැ. ඊට පස්සේ ශුද්ධ ලාභාංශ net dividend එකක් අපිට දීලා තිබ්බොත්, ඒ කියන්නේ net dividend කියලා කියන්නේ ඒක withholding tax එක deduct වෙලා. එහෙම එකක් දීලා තිබ්බොත් අපි ඒකත් ගන්නෙ නැහැ. ආයෝජන ආදායම යටතේ ගන්නෙ නැහැ. ඊට පස්සේ මිල ලැයිස්තුකට සමාගම් වල කොටස් විකිණීමෙන් ලැබෙන ලාභ මම කිව්වා බද්දෙන් නිදහස් වෙනවා කියලා. මේ දේවල් තියෙන්නේ පණතේ දීලා තියෙන්නේ මේ දේවල්. එතකොට ඒ පණතේ ඒ තුන විතරයි අන්න මේ විදිහට net අගයන් දීලා තිබ්බම රිලීස් වෙන්නේ. දැන් මෙතනදී ගෙවල් කුලී සම්බන්ධයෙන් හදන්නේ මේ විදිහට net අගය දීලා තිබ්බොත් 10%ක බද්ද ගෙවිලා නිසා අපි 180,000 90ෙන් බෙදලා 100ෙන් ගුණ කරලා තමයි මෙතනදී ගන්නෙ. එතකොට ඒ අගය එනවා 102,000 කියලා. මම මෙතන මේ හදලා පෙන්නලා තියෙනවා 102,000 ඒ අගය. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා net dividends. මම මේක කිව්වා මේක මේ withholding tax එක deduct වෙලා ඇවිල්ලා තියෙන ශුද්ධ ලාභාංශ. එතකොට මේකේ 5000ක් කියලා තියෙනවා. මම කිව්වා මේ net dividends අපි ගන්නෙ නැහැ. අපි ගන්නෙ නැහැ. net interest එකක් තිබ්බොත් එයාව ගන්නෙ නැහැ. net dividend එකක් තිබ්බොත් එයාව ගන්නෙ නැහැ. ඊළඟට මිල ලැයිස්තුකට සමාගම් වල කොටස් විකිණීමෙන් ලැබෙන ලාභයක් තියෙනවා නම් අපි ඒ ලාභය ගන්නෙත් නැහැ. එතකොට ඒ තුන අපි ගන්නෙ නැහැ. net අගයන්ද දැන් මෙතන අපි FD interest එක ගත්තේ 1.50 ගත්තේ මේක net value එක නෙමෙයිනේ. කොහෙදවත් කියන්නේ නැහැ net value එක කියලා. දැන් මේකේ gross interest income එක තියෙන්නේ. එතකොට දැන් ඒ කියන්නේ මේ මෙතන පැහැදිලිව ගන්න කියලා තිනවා withholding tax not deducted. withholding tax එක deduct කරලා නැහැ. ඒක නිසා තමයි ගන්නෙ. දැන් මේකෙදී withholding tax එක deduct කරලා කියලා තිබ්බනම් අපි ඒත් ගන්නේ නැහැ. මොකද මේ 250,000ට එයා බද්ද ගෙවලා ඉවරයි. මේ 1.50ට බද්ද ගෙවලා ඉවරයි. එතකොට යම්කිසි කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් මේ rent income එකටත් ගන්නෙ නැහැනේ. ඒකටත් බද්ද ගෙවලානේ මේ net අගේ තියෙන්නේ කියලා. නමුත්
මේක පනතේදී විශේෂයෙන් කියලා තියෙනවා මෙයාව අනිවාර්යෙන් මෙයාගේ net income එකක් තිබ්බොත් ඒ කියන්නේ net rent income එක තිබ්බොත් අනිවාර්යෙන් අපි මෙයාගේ ශුද්ධ ආගය ගන්න ඕනේ. ඒ කියලා කියන්නේ මේ sorry මේකේ තියෙන ශුද්ධ ආගය මේ ශුද්ධ ආගයෙන් අපි ගන්න ඕනේ දල ආගය. එතකොට බද්ද අඩු කරලා තියෙන බද්දත් එක්ක ආගය අපි ගන්න ඕනේ. ඒ ආගය මම හෙව්වා 180,000 90,000න් බෙදලා 100න් ගුණ කරාම 1,02,000. එතකොට දැන් මෙතනදී ඊළඟට අපි කතා කරන්නේ payments losses පිළිබඳව. Donation to local authority. Local authority එකකට donation එකක් කියලා කියන්නේ පළාත් පාලන ආයතනයකට දෙන donation එකක්. අපි දන්නවා මේ donation එකක් මේ ගාන 100%ක්ම බද්දෙන් නිදහස් වෙනවා. Then donation to an approved charity which provides institutionalized care for sick or needy. මේකේ දීලා තියෙනවා ලක්ෂයක්. එතකොට මේකත් donation එකක් අනුමත පුණ්‍යායතනයකට කරන donation එකක්. මේකෙත් මේ ලක්ෂයම බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟට තියෙනවා pay tax එක. ඊට පස්සේ තියෙනවා self assessment payment එක. අර ස්වයං තක්සේරු වගේ. ඊට පස්සේ දැන් අවසානට දැන් අපි investment income එක හෙව්වනේ. investment income එකේ මෙන්න අර dividends අපි ගන්නෙ නැහැ. dividends මං කිව්වා ශුද්ධාගයක් හින්දා ඒ dividends exempt. ඒ කියන්නේ dividends අපි ගන්නෙ නැහැ. ඒක මේ ඒ කියන්නේ ශුද්ධ ඒ කියන්නේ net dividends දීලා දෙන හින්දා ගන්නෙ නැහැ. ඊට පස්සේ අපි මේ investment income එක හොයපු ටිකේ මුළු investment income එක ගන්නවා. එතකොට මුළු investment income එක තමයි මේ FD interest එක 1.50යි gross interest එක 2.50යි මෙතන rent income එක 2යි total එතකොට total investment income එක යනවා 1,06,000ක් මේ net dividends මේක net හින්දා ගන්නෙ නැහැ. එහෙම නැතුව net නැතුව normally dividends දීලා තිබ්බනම් අපි ඒක ගන්නවා. එතකොට මේ 1,06,000. ඊට පස්සේ දැන් මේකෙදි total investment income එක තමයි 1,06,000 වෙන්නේ. ඊට පස්සේ දැන් මේකෙදි ගානේ business incomes අපිට මුකුත් දීලා නැහැ. ඒක නිසා අපි මේකේ total assessable income මුළු තක්සේරු කර හැකි ආදායම ගන්නවා. මුළු තක්සේරු කළ හැකි ආදායම කියලා කියන්නේ මේ employment income එකේ 24,00,000 70,000 අගයයි 1,06,000 අගයයි 24,70,000 අගයයි 1,06,000 එකතු කරනවා 1,06,000 එකතු කරපුවාම එනවා මේ අගයන් දෙක එකතු කරාම එනවා total assessable income මුළු තක්සේරු කර හැකි ආදායම 30,70,000ක් විදිහට. ඊට පස්සේ අර local authority එකට දෙන donation එකයි approved charity again අනුමත පුණ්‍යායතනයකට දෙන donation එක 1,00,000යි මේ 1,60,000 අඩු වෙන්න ඕනේ. මේ මොකද මේ 1,60,000 මේ පරිත්‍යාග අපි දන්නවා මේවා බද්දෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ අපි දැන් මේ හොයාගත්ත total assessable income එක 30,70,000 කියන්නේ අපේ total assessable income එකනේ. එතකොට මේ total assessable income එකෙන් අපිට මේකෙදි මේ බද්දෙට දීලා තියෙනවා ගෙවීම් සහ සහන. ඒ කියන්නේ මුළු තක්සේරු ආදායමෙන් අපි අඩු කරනවා tax relief ටික. ඒ tax reliefs අඩු කරාම තමයි අඩු කරලා ඒ නගේ තමයි taxable income එක. අපි ඒ ආදායමට තමයි බදු ගෙවන්න ඕනේ. එතකොට මෙතනදි තියෙනවා 1,60,000ක් අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ අර මං කිව්වා tax exemption allowance එක. ඒ කියන්නේ බදු සහන දීමනාවක්. ඒක මේක මේ මූලික සහනයක්. හැමෝටම හම්බ වෙන දෙයක්. tax exemption allowance එක තියෙනවා 1,05,000. ඒ 1,05,000 අඩු වෙන්න ඕනේ. ඊළඟට employment income එක මත අපිට නිදහස් වෙනවා 1,07,000. මේ දේවල් ගානේ තියෙන දේවල් නෙමෙයි. නමුත් අපි දැනගන්න ඕනේ අපි බදු ගෙවිය යුතු ආදායම හොයනකොට අනිවාර්යයෙන්ම ලංකාවේ පුද්ගලයෙක්ගේ ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ 1,05,000. ඒ කියන්නේ ආ බදු ගෙවන්න මුදලින් 1,05,000ක් රිලීස් වෙනවා. ඒට අමතරව එයාගෙන් තව 1,07,000ක් රිලීස් වෙනවා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට අදාළව. එතකොට දැන් මෙතනදී මේ 1,05,000යි මේ 1,07,000යි. ඊට පස්සේ අපි දන්නවා ඊළඟට අපිට පුළුවන් අපිට මේ ගෙවල් කුලී හම්බ වෙනවනේ. අපිට මේ හම්බ වෙන ගෙවල් කුලී වලින් 25%ක් බද්දෙන් නිදහස් කරගන්න පුළුවන්. එතකොට 25%ක් බද්දෙන් නිදහස් කරගන්නවා කියලා කියන්නේ 1,02,000කට 25%ක් කියලා කියන්නේ 50,000ක්. ඒ 50,000ත් අඩු වෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම ටික දැන් අඩු වුණාම මේ ටික අඩු වුණාම එනවා taxable income. අපි බදු ගෙවන්න ඕනේ ආදායම 1,660,000ක් විදිහට. එතකොට අපි මේ 1,660,000ට බදු ගෙවන්න. එතකොට අපි මේකෙදි මේ 1,660,000ට බදු ගෙවන්න ඕනේ. කියන්නේ taxable income. අපි බදු ගෙවිය යුතු ආදායම තමයි මේ 1,660,000 කියලා කියන්නේ. එතකොට මේ 1,660,000ට අපි හදන්න ඕනේ මං අර මුලදී PDF එකේදී කිව්වා
මේකේ තියෙනවා 2018 19. දැන් මෙයා ඉන්නේ 2018 19 තක්සේරු වර්ෂයේ. ඒකෙදී මේ දැන් මෙතන 2018 19 තක්සේරු වර්ෂයනේ. ඒ 2018 19 තක්සේරු වර්ෂයේදී මෙතන පැහැදිලිව කියලා තියෙනවා පළවෙනි ලක්ෂ 6ට 104යි, ඊළඟ ලක්ෂ 6ට 108යි, ඊළඟ ලක්ෂ 6ට 112යි, ඊළඟ ලක්ෂ 6ට 116යි, ඊළඟ 6ට 20යි, ඊළඟ ඉතිරි බැලන්ස් එක කීයක් වුණා? ඒ ඉතිරි බැලන්ස් ඔක්කොටම ගන්න 124යි. එතකොට මම දැන් මේකේ 1,660,000ක් තියෙනවා ගානේ ටැක්සබල් අපි බදු ගෙවන්න ඕනේ මෙච්චරකට. එතකොට දැන් මේකේ මේ ලක්ෂ 6න් ඒ කියන්නේ පළවෙනි ලක්ෂ 6ට 104ක් බලනවා 24,000යි, දෙවෙනි ලක්ෂ 6ට 108ක් බලනවා 48,000යි, ඊළඟට මේ ලක්ෂ 6යි 6යි 12යි. මේ ලක්ෂ 12 අඩු වුණාට පස්සේ 16යි 60න් ලක්ෂ 12ක් අඩු වෙනකොට ඊට පස්සේ 4යි 60ක් තමයි ඉතුරු වෙන්නේ. ඒ ඉතුරු වෙන ගානට 112. එතකොට 55,200. එතකොට මෙයා ඔක්කොම ටැක්ස් ගෙවන්න ඕනේ 127,200ක්. 127,200ක ටැක්ස් එකක් තමයි මෙයා ගෙවන්න ඕනේ. එතකොට මෙයා ගෙවන්න ඕනේ මුළු බද්ද මේක. ඒ කියන්නේ 127,000. ඒ කියන්නේ මේ අවසාන අපි අර ඉන්කම් ටික අඩු කරලා මුළු ටැක්සබල් ඉන්කම් මුළු බදු ගෙවිය යුතු ආදායම 1,660,000යි. ඒ 1,660,000න් මෙන්න මේ සෙට් එක. ඒ කියන්නේ දැන් මේකෙදි දැන් 24,000ක් තියෙනවා, 48,000ක් තියෙනවා, 55,200ක් තියෙනවා. එතකොට 127,200යි. මේ 127,200 තමයි දැන් මෙයා බදු ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මේ මුළු ආදායම මත, මේ 1,660,000 ආදායම මත මෙයා බදු ගෙවන්න ඕනේ 127,200ක්. මේ රේට්ස් ගත්තේ, මේ රේට්ස් අපිට පැහැදිලිව නෝට් එකේ දීලා තියෙනවා 18-19 තක්සේරු වර්ෂයේදී. එතකොට දැන් මේකේ එයා මුළු බදු ගෙවනවා 127,200ක් ගෙවන්න ඕනේ. මේ ආදායම මත මෙයා බදු මෙන්න මේ විදිහට හැදුවාම 127,200ක බද්දක් මෙයා ගෙවන්න ඕනේ. මේ ගාන 127,200 කියන්නේ එයා ගෙවන්න ඕනේ බද්ද. එතකොට මේකේ තියෙනවා ගානේ දීලා තියෙනවා එයා මෙන්න self assessment payment එකක් විදිහට 43000ක් ගෙවලා. එතකොට එයා දැනටමත් මේ 43000 ගෙවලා තියෙන්නේ. මේ self assessment payment මේ 43000 මෙයා ගෙවලා තියෙන්නේ. මේ 43000 මම මේ මෙතන මේ වාක සර්කල් කරලා මේ පෙන්නලා තියෙනවා. මේ 43000 මෙයා දැනටමත් ගෙවලා ඉන්නේ. එතකොට මෙයා මේක දැනටමත් ගෙවලානේ. එතකොට අර ගාණෙන් මේ 43000 අඩු වෙන්න ඕනේ. මෙයා මේක දැනටමත් ගෙවලා තියෙන්නේ. එතකොට මේ 1,660,000 මත මෙයා ගෙවන්න ඕනේ 127,200ක්. හොඳද? මේ 127,200න් මෙයා ගෙවලා තියෙනවා කියලා යම් ගාණක් දීලා තියෙනවා. දැන් මෙහෙම ගාණක් දීලා තිබ්බේ නැත්නම් ආන්සර් ගන්නේ 127,200යි. එතකොට දැන් මෙයා 43000 කලින් ගෙවලා තිනවා. මෙයා බදු, ඒ කියන්නේ සමහර කට්ටිය අර බදු අය බාරේ දැන් බදු වැඩි වෙනවනේ. එතකොට ගොඩක් එකපාර ටැක්ස් ගෙවා ගන්න බැරුව හිර වෙන නිසා මේගොල්ලන් යම්කිසි මුදලක්, ඒ කියන්නේ මේගොල්ලන් මෙයාලා අනුමාන කරලා යම්කිසි මුදලක් ගෙවනවා. මෙයාලා මේකෙදි අනුමාන කරලා යම්කිසි මුදලක් ගෙවනවා. එතකොට ඒ ගෙවන මුදල, ඒ කියන්නේ මේ 43000 දැන් ගෙවිලා තියෙන්නේ. මෙයා ගෙවන්න ඕනේ 127,200ක්. ඒකෙන් 43000ක් ගෙවලා තියෙනවා. එතකොට මෙයා අවසාන වශයෙන් ගෙවන්න ඕනේ 84,200ක්. එතකොට දැන් මේකේ තියෙනවා pay tax එක 63,120යි කියලා. මේ pay tax එක දැනටමත් ගෙවිලා තියෙන්නේ. ඒ කියන්නේ pay tax එක කියලා කියන්නේ අපිට අර වැටුපක් දෙනකොට අපෙන් මේවා කපාගෙනනේ දෙන්නේ. pay tax මේවා අඩු වෙලා. ඒ කියන්නේ pay tax කියන්නේ උපයනකොට ගෙවීම බද්ද. එතකොට මේ pay tax ටික අඩු වෙලා තමයි අපිට හම්බ වෙන්නේ. අන්න එතකොට එතනදී මේ pay tax එක මේ ආය අඩු කිරීමක් කරන්න ඕනේ නැහැ. මේ pay tax ගෙවිලා තියෙන්නේ. මං කිව්වේ මේක තියෙනවා කියලා අර දැන් අපිට හම්බෙන සැලරි එක ඇතුලේ මේ මේක තියෙනවා. ඒ කියන්නේ මේ දේවල් එයාලා කපාගෙන තමයි අපිට දෙන්නේ. එතකොට මේවා අපෙන් ඩිඩක්ට් වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතනදී මෙයාගේ මෙයා pay කරන්න ඕනේ tax එක, මේ ගාණේ අහන්නේ tax payable එක, එයා pay කරන්න ඕනේ tax එක ඔක්කොම 127,200යි. නමුත් මෙයා කලින් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ සොයන් විදිහට, ඒ කියන්නේ self assessment payment එකක් සොයන් තක්සේරුවක් කරලා, එයා තනියම තක්සේරු කරලා එයා හිතලා 43ක් එයා ගෙවලා තිනවා. එතකොට 84,200යි තමා මේකේ answer එක වෙන්නේ. 84,200යි.
එතකොට දැන් මේ ගණන්වලදී සාමාන්‍යයෙන් මේ විදිහ ගණනක් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ ඉන්කම්ස් ඔක්කොම ටික එකට එකතු කරලා දැන් මේ ගණන අපිට ගන්න පුළුවන් විශාල ගණනක් විදිහට. ඒ කියන්නේ දැන් මේකේ බිස්නස් ඉන්කම් එක විතරනේ නැත්තේ. බිස්නස් ඉන්කම් ටිකයි අද ඉන්කම් ටිකයි. දැන් එතකොට අනෙක් සියලුම ඉන්කම් තියෙනවා. එතකොට ඒවා ගන්න විදිහ අපි මතක තියාගන්න ඕනේ. දැන් ගවර්න්මන්ට් පෙන්ෂන් එකක් මේ මම ඔයාලට ආයෙ පැහැදිලි කරන්නම්. දැන් අපි මෙතනදී මේ ගාණක් දෙනකොට අපි මේකේ ගන්නේව නොගන්නේව. දැන් ගවර්න්මන්ට් පෙන්ෂන් එකක් දෙනකොට දැන් පෙන්ෂන් කියන ශීර්ෂයේ තියෙන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ. එතකොට එම්ප්ලොයිමන්ට් ඉන්කම් වලට තමයි මේ පෙන්ෂන් එක වැටෙන්නේ. නමුත් අපිට බදු පනතේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ ගවර්න්මන්ට් පෙන්ෂන් එකක් අපි මොනම අවස්ථාවකදීවත් අපේ ඉන්කම් එකට ගන්නේ නැහැ. මේක එක්සෙම්ප්ෂන් එකක්. ඒ කියන්නේ මේක රිලීස් වෙන දෙයක්. ඊට පස්සේ මේ කමියුටඩ් පෙන්ෂන් එක සමහරෙක්ට මෙතනත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ කමියුටඩ් පෙන්ෂන් එකක් කියලා කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ සාමාන්‍ය පෙන්ෂන් එකක්. එතකොට පෙන්ෂන් සාමාන්‍ය පෙන්ෂන් එකක් අපි ගන්නවා. මේ රජයෙන් හම්බෙන පෙන්ෂන් එකක් තමයි අපි එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට ගන්නේ නැත්තේ. මේක අපි ගන්නවා. එතකොට දැන් මේකෙදි සැලරි එකක් වගේ මෙන්න මේ දෙයක් දෙනකොට දැන් සැලරි එකේ බදු ඩිඩක්ට් කරලා නම් ඇවිල්ලා තියෙන්නේ. අපි මේ සැලරි එක නොදා ඉන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම දානවා. අපි මේ අර ඩිරෙක්ටර් ෆීස් වලදීත් කතා කරානේ. ඩිරෙක්ටර් ෆී එකක් කියන්නේ අර යා සෙකන්ඩ් එම්ප්ලොයිමන්ට් එකක් විදිහට කරනකොට ඒ T10 සර්ටිෆිකේට් එකට යාට net සැලරි එක දීලා තිබ්බොත් ඒක 10ක් අඩු වෙලානේ තියෙන්නේ. එතකොට ඒක 90ෙන් බෙදලා 100ෙන් වැඩි කරලා ගන්නම්. දැන් ඒක මාසෙක වැටුපනම් මාසෙක ගාන නැවත ඒක 12ෙන් වැඩි කරලා අවුරුද්දෙ මේක ගන්න. අන්න ඒ වගේ තියෙන පැටලිලි සහගත තැන් තමයි අපි හරියටම අවධාරණය කරගෙන හදන්න ඕනි තැන් වෙන්නේ. මම නම් කියන්නේ දැන් මේ vehicle allowance bonus මේ වගේ දේවල් ගන්නවා. දැන් එතකොට මේ FD interest වලදීත් මම ඔයාලට පැහැදිලිවම කිව්වා ශුද්ධ පොලි net interest එකක් දීලා තියෙනවා නම් අපි ඒක ගන්නෙම නැහැ. එතකොට අපිට gross interest එකක් දුන්නොත් විතරයි අපි ඒක ගන්නෙ. net interest කොහොමත් ගන්නෙ නැහැ. දැන් rent income එකේදීත් මම ඔයාලට පැහැදිලි කරලම කිව්වා මේ rent income වලදී rent income එකේදී net gross කියලා අතාරින්නේ නැහැ අපි. rent income එක මේ පනතේ පැහැදිලිවම දක්වලා තියෙනවා. net අගයක් දුන්නොත් අපි දන්නවා rent income එකට 10%ක්නේ අපි හොයන්නේ. ඒ 10% අඩු කරලා තමයි මේ ශුද්ධ අගය ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේකේ 180,000 මේ ගානට අනුව මම මේ කතා කරන්නේ 180,000 ඇවිල්ලා තියෙන 10 අඩු වෙලා. එතකොට මේ 180,000 කියලා කියන්නේ කෑලි 90ක්. ඒක 100ෙන් වැඩි කරලා ගන්න ඕනේ මුළු rent income එක. එතකොට අපි මේක මෙතනදී දාන්නේ නැහැ. අපි මතක තියාගන්න ඕනේ හැම අවස්ථාවකදීම අපිට rent income එකට සුවිශේෂී tax relief එකක් තියෙනවා. rent income එකෙන් 25%ක් අපිට අඩු කරගන්න පුළුවන්. දැන් එතකොට අපි හිතමුකෝ අපේ rent income එක ලක්ෂ 4යි කියලා. එතකොට අපිට ලක්ෂ 4ක rent income එකක් තියෙනවා. එතකොට මේ rent income එකේදී මේකෙන් 25%කට අපි බදු ගෙවන්න ඕනේ නැහැ. අපිට කවර් කරගන්න පුළුවන් 125%. එතකොට අපි ගෙවන්න ඕනේ ලක්ෂ 3කට. අන්නේ විදිහට අර tax relief වලදී අර මම අඩු කරලා පෙන්නුවේ දැන් මේ 180,000ට එරෙහිව 50,000ක්. අන්නේ වගේ. දැන් net dividends. මේ net dividends මම පැහැදිලිම කරලම කිව්වා net interest එකයි net dividend එකයි සහ මිලලයිස්තුගත සමාගමක කොටස් විකිණීමෙන් යම්කිසි ලාභයක් හම්බ වෙනවා කියලා දීලා තියෙනවා නම් අපි ඒකත් ගන්නේ නැහැ. ආයෝජන ආදායම් යටතේ අපි මේ දේවල් ටික ගන්නේ නැහැ. එතකොට මේ මට පැහැදිලි කරන්න ඕනේ උනේ මේ ටික මේ ගානත් මේ අහලා තිබ්බා මේ ගොඩක් අය මේ. එතකොට මෙතනදී මේ ටැක්ස් වලදී අපි අර මතක තියාගන්න ඕන ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. දැන් එතනදී මේ කොතන හරි වැරදුනොත් තමයි අපිට වැරදීමේ ඉඩකඩ වැඩි. එතකොට මේ නෝට් එකේදී අපිට මේ සම්පූර්ණයෙන්ම දීලා තියෙනවා. ඒ කියන්නේ නෝට් එක තුල අපිට සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙනවා මේ මොකද්ද කරන්න ඕනේ. ඒ කියන්නේ ඒවට ගෙවන්න ඕනේ බදු අනුපාත කොහොමද, ඒ බදු අනුපාත මොනවද කියන එක සඳහන් කරලා තියෙනවා. එතකොට මේ මං අර දැන් මේ අමතර වශයෙන් මම සේවා නියුක්තිකයන්ගේ ආදායම හොයනකොට මම අර ඔයාලට කිව්වා දැන් ඒකෙදි මේ අපිට දැන් යම්කිසි අවස්ථාවකදී දැන් ඒකෙදි දැන් අර වාහන වගේ දෙනවනේ. එතකොට වාහනවල දෙනකොට අර ඒකේ ඒ ටේබල්ස් අර හොඳට බලන්න. ඒ ටේබල්ස් වල තියෙනවා මේ අර 1700ට වඩා අඩු වෙන වැඩි වෙනකොට මේ කොහොමද ඒ දේ වෙන්නේ කියලා.
දැන් එතකොට දැන් මේකෙදි එන්ජින් එකේ ධාරිතාවය 1800 sorry 1800 නෙමෙයි 1800 ධාරිතාව අපිට දැන් vehicle allowance එකක් දෙනකොට අපිට මේ ගාන නිශ්චිතව මේ කියලා තියනවානේ මෙච්චරයි කියලා දැන් මේ vehicle allowance එකේදී අපිට එන්ජින් එකේ ධාරිතාවය දීලා තිබ්බනම් 1900යි cc කියලා සමහර ගණන් වල දෙනවා දැන් 1900 කියලා කියන්නේ 1800ට වඩා වැඩිනේ එතකොට ඒකට මෝටර රතයක් රියදුරෙක් ඉන්ධන දෙනවා නම් ඒත් ගානේ දෙනවා එතකොට සමහර අවස්ථාවලදී මෝටර රතේ රියදුරයි දෙනවා එතකොට 1900 එකකට මෝටර රතේට අපි දාන්න ඕනේ 35000ක් රියදුරාට දාන්න ඕනේ අපි 10000ක් අනිවාර්යයෙන්ම මේවා මන්ත්ලි මේක අපි හොඳට මතක තියාගන්න ඕනේ අපේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් වලදී මම මේ ගොඩක් පැටලෙන දණක් ඇත්තටම කියන්නේ හැමෝටම වැදගත් වෙන නිසා එතකොට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේදී අපි හදාගෙන යනකොට අපි අර හැම ටේබල් එකක්ම එතකොට සේවා යෝජකයක් දෙන ප්‍රවාහන පහසුකම් මේ හැම ටේබල් එකක්ම හැදුවේ මාසික ඒ කියන්නේ මාසයකට තමයි අපි හැදුවේ සහ අය සේවා යෝජකයෙක් දෙන වාසස්ථානයක වටිනාකම මේකත් අපි හැදුවේ මාසයකට එතකොට වාසස්ථානයක වටිනාකම ගන්නකොට අර වරිපණම් තක්සේරු කරන ප්‍රදේශ වරිපණම් බල ප්‍රදේශ නොවන වතු බංගල දැන් මේ දේවල් ටික සාමාන්‍ය අපි දල වශයෙන් අර ෂෝට් නෝට් එකක් හරි හදාගෙන මතක තියාගන්න ඕනේ දේවල් එතකොට දැන් මේ වගේදී දැන් මේ රෙන්ට් ඉන්කම් එකදී දැන් අපි දැන් රෙන්ට් ඉන්කම් එක ගෙවනවානේ ඒ ගෙවනකොට දැන් ආයතනයෙන් අපිට ඒ රෙන්ට් ඉන්කම් එක වෙනුවෙන් යම් කිසි අවස්ථාවලදී මුදල් දෙනවානේ ඒ මුදල ඒ කියන්නේ අපිට ආයතනයෙන් අපි හිතමුකෝ 75000ක් දෙනවා හැම මාසෙකම ඒ ගෙදරට එතකොට දැන් අපි නමුත් අපි ගෙවනවා 20000ක් එතකොට 75000 ඒවා 12ක් බලලා අපිට ආයතනයෙන් හම්බ වෙනවානේ 75 ඒවා 12ක් ඒ 75 ඒවා 12ටම අපි ටැක්ස් ගෙවන්නේ නැහැ අපිත් 20ක් ගෙවනවානේ අපි ගෙවන 20 ගාන 12 අඩු කරලා ඒන ගාන තමයි ටැක්සබල් ඉන්කම් එකට ගන්න. එතකොට මේ මං අර ඔයාලට මේ මෙතනදි පැහැදිලි කරේ අපිට අර පැටලෙයිම කියලා හිතන තැන් ටිකක්. එතකොට මේ ඇත්තටම ටැක්ස් කියලා කියන්නේ සාමාන්‍ය සංකීර්ණ පුළුල් විෂයක්. එතකොට මෙතනදි අපි දැන් ටැක්ස් කළදී ඇත්තටම තියෙන්නේ 50නේ. විශාල වශයෙන් මේකේ 50ක් තියෙන. එතකොට එයාලා නිශ්චිතව කියලා තියෙන දේවල් අපේ මතකයේ තියෙන්න ඕනේ. අන්න එතනදි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අර කොතන හරි තැනකදී ඒ රේට් එකක් අපිට දැන් FD එකක ඉන්ට්‍රස්ට් එකක් සම්බන්ධයෙන් 5%යි. එතකොට ගෙදරක කුලී එකක් සම්බන්ධයෙන් 10%යි. අන්න ඒ වගේ කැපිටල් ජේන් එකදී අපි ඩිඩක්ට් කරන්නේ අනිවාර්යෙන් 10%යි. අන්න ඒ වගේ තැන් තමයි අපිට මතක තියෙන්න ඕනේ තැන්. මොකද මේකෙදී මේ ගොඩක් වෙලාවට දෙන්නේ නැහැ. දැන් සමහර ගණන් වලදී නම් අපිට මේ කැපිටල් ජේන් එකේදී කියනවා 10%ක් තමයි ඩිඩක්ට් වෙන්නේ කියලා. එතකොට දැන් සමහර ගණන් වලදී නොකියන අවස්ථා තියෙනවා. දැන් මේ ගානේ කැපිටල් ජේන් එකක් තිබ්බේ නැහැ. එතකොට ඇත්තටම මේ කැපිටල් ජේන් එක හදන විදිහ මම කියලා දීලා දෙනවා. ඒකත් හොඳටම බලා ගන්න. ගොඩක් විට කැපිටල් ජේන් එකක් සම්බන්ධ කරයි මේ ගානකට. එතකොට අපි අර ටික ඒ විදිහට හරියට මතක තියාගෙන හරියට හදනකොට අර මේ එහෙම මේ ලොකුවට ඒකේ මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේ මම මේකෙදි තව විශේෂ වෙන වැදගත් දෙයක් ඔයාලට කියන්නම් ඒක තමයි දැන් අපිට යම්කිසි ගානකදී දෙන්න පුළුවන් රාජකාරීමේ වශයෙන් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේදී අපිට පැටලෙනම තැනක් තමයි අපි රාජකාරි වැඩකට ඒ කියන්නේ ඔෆිෂියල් වැඩකට අපි රැකියාවේ නිරත වෙලා ඉන්න අතරතුර අපි මොකක් හරි ඒ ඔෆිෂියල් වැඩකට ආයතනයේ වැඩකට අපි හිතමුකෝ අපි කොහේ හරි ෆොරින් කන්ට්‍රි එකකට ගියා කියලා අන්න ඒ යනකොට ඒ සම්බන්ධයෙන් හම් වෙන සියලුම වේදන් ආයතනයෙන් අපිට ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. නමුත් අපි මේකට බදු ගෙවන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ ඒ දේවල් බද්දට යටත් වෙන්නේ නැහැ. ඊට පස්සේ තව දෙයක් තියෙනවා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේදී දැන් අපිට සෞඛ්‍ය රක්ෂණ වියදම් ශීර්ෂයක් දෙනකොට මේකෙදි කියලා තිබ්බොත් පූර්ණ කාලීන සේවකයන්ට ඒකාකාරී ක්‍රමයකට ප්‍රතිලාභ සපයනවා කියලා අන්න ඒකත් බද්දට යටත් වෙන්නේ නැහැ. මම මේ ඔයාලට කියන්නේ අපිට කොහොමත් එක්සෑම් එකේදී ලොකු ගාණක් එනවා. ඒකෙදි අපි නොගන්න ඕන දේවල් සම්බන්ධයෙන් තමයි මම මේ ඔයාලට කියන්නේ. එතකොට ඒක අපි ගන්න දැන් ඒ කියන්නේ අපිට සෞඛ්‍ය ඒ කියන්නේ මෙඩිකල් බිල් එකක් රීඹර්ස් කරගන්න පුළුවන් ඒක අපිට ඇලෝවන්ස් එකක් විදිහට හම්බ වෙනවනම්
නැතුවෝ හැමෝම ඔක්කෝටම මේ එකම විදිහකට ඒ බෙනිෆිට්ස් දීලා තිනුනම් හැමෝටම දීලා තිනුන දැන් බැංකු සේවකයන් ගත්තහම බැංකුව කළමනාකරුව ඔක්කෝටම මේ මෙඩිකල් බිල් හැමෝටම තියෙනවා නම් මොකක් හරි විශේෂ දෙයක් විදිහට අපිට ඒක ගන්න බෑ එහෙම නැතුව අපිට අපේ මෙඩිකල් බිල් එක කවර් කරගන්න පුළුවන් එතකොට අපිට මේ ගාණේ දෙනකොට දෙනවා ඒකාකාරී ක්‍රමයකට නම් ඒකේ ප්‍රතිලාභ ගෙවන්නේ අපි ඒක ගන්නෙ නැහැ ඒක බද්දට යටත් වෙන්නේ නැහැ අන්න මේ ඒ වගේ දේවල් ඇත්තටම දැන් අපිට ගන්න බැරි දේවල් දැන් මේ දේවල් මේ අපි හොඳට මතකයේ තියෙන්න ඕනේ මේ ගාණක් දෙනකොට හදන්න ඊට පස්සේ අපේ දුරකථන බිල් ගැනත් මම කියන්නම් මේකත් විශේෂම දෙයක් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක අපි හදනකොට එතකොට දුරකථන බිල් වලදී අපිට ගාණ දෙනවා නම් එයාගේ ටෝටල් ටෙලිෆෝන් බිල් එක ටෝටල් ටෙලිෆෝන් බිල් එක කියලා කියන්නේ මුළු දුරකථන බිල. එතකොට මේ මුළු දුරකථන බිල දෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ගන්න ඒකෙන් 100ට 50. හොඳද? නැතුව අපිට දෙයිලා තියෙනවා නම් එයාගේ ටෙලිෆෝන් ඇලෝවන්ස් එක මාසෙකට 8000 ඇලෝවන්ස් එකක් කියලා ඒක 12න් ගුණ කරලා ඒ මුළු ගානට මෙතකොට එයා බදු ගෙවන්න ඕනේ. මුළු දුරකථන බිල තිබ්බොත් 150ක් අපිට නිදහස් කරගන්න පුළුවන්. 150ක් විතරයි අපි ගන්නෙ. දැන් එතකොට මේකෙදි කියනවා නම් දැන් මෙයාගේ ටෙලිෆෝන් ඇලෝවන්ස් එකක් කියලා දීලා තියෙනවා නම් අර ඔක්කොටම ගෙවන්න ඕනේ. ඔක්කොම ගන්න ටෙලිෆෝන් ඇලෝවන්ස් ටෝටල් ටෙලිෆෝන් බිල් කියලා තිබ්බොත් 150යි ගන්න ටෙලිෆෝන් ඇලෝවන්ස් කියලා මන්ත් එකකට දීලා තිබ්බොත් ඒක 12න් ගුණ කරලා ගන්නවා එහෙම නැත්නම් ටෝටල් ටෙලිෆෝන් ඇලෝවන්ස් කියලා තිබ්බොත් ඒ ගානම ගන්න මෙතනදී කාලය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ කියන්නේ මාස වලින් දෙන දේවල් ඒ වගේ දේවල් ඊට පස්සේ ටැක්ස් රේට්ස් ගැන හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද ටැක්ස් රේට්ස් තියෙන්නේ ඒ විදිහට ඒ කියන්නේ මම මේ දේවල් ඔක්කොම ටික මුලදී කියලා තියෙනවා ඒ හැම දෙයක්ම නෝට් එකෙත් ඉතා පැහැදිලිව කියලා තියෙනවා එතකොට මේ දේවල් තමයි මේ මට මූලික වශයෙන් ඒ කියන්නේ කියන්න ඕනේ උනේ මේ දේවල් තමයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි ටැක්ස් සම්බන්ධයෙන් ගණන් හදනකොට අනිවාර්යෙන් අපිට ඒව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ එහෙනම් මේ මම මං හිතනවා මං කියන්න ඕනේ ටික කිව්වා කියලා එතකොට ඒ ටැක්ස් රේට්ස් මතක තියාගන්න ඕනේ එන්නේ මොනවද ගන්නෙ මොනවද නොගන්නෙ මොනවද ඒ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ එහෙනම් අදට මෙතනින් අවසానයි මේ පාඩම